උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කර එසේනම් එලියා පළමුවෙන් ආයුතයයි විනේදරයන් කියන්නේ මන්දේ උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ උත්තර දෙමින් එලියා එන බව ඒකාන්තයයි. ඔහු අවුත් සියල්ල යලි පිහිටුවන්නේය. එහෙත් මම ඔබට කියමි. එලියා දැනටම පැමිණ සිටී. ඔවුන් ඔහු නොහැඳින තමන් රිසිදේ ඔහුට කළහ. එසේම ඔවුන් මනුෂ්‍ය පුත්‍රයාණන්ටද පීඩාවක් කරනු ඇතැයි ඔවුන්ට වදාළ සේක. ඔවුන් වහන්සේ මෙය කීවේ ශ්‍රාවක ජොහන් ගැන බව ඔවුහු තේරුම් ගත්හ. දෙවියන් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, ස්වාමීන් වහන්සේගේ වචනය තුළ අදත් අපි දකිනවා නායක පූජකයන් සහ විනයදරයන් උන්වහන්සේව සහ ස්නාවක ජුවාම්තුමාව ප්‍රතික්ෂේප කරපු ආකාරය. ඔවුන්ව ප්‍රතික්ෂේප කරුවා විතරක් නෙමෙයි, ඉන් ඔබට ඔවුන් කටයුතු කළ ආකාරයද අද ස්වාමීන් වහන්සේ අපිට මනාව පැහැදිලි කර දෙනවා. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ උන්වහන්සේගෙන් අහනවා, ඇයි මේ පරිසිවරු මේ විනය දරුවන් පළමුවෙන් එලියා පැමිණිය යුතු බව ප්‍රකාශ කරන්න කියලා. මා ප්‍රේමවන්තයනි, ස්වාමීන් වහන්සේ ඒකට හරි ලස්සන උත්තරයක් දෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා, එලියා එන බව ඒකාන්තයි. ඔහු ඇවුත් මේ හැම දෙයක්ම නැවත පිහිටවනවා. නමුත් ඔබ දැනගන්නට ඕන, මම මේ ඔබට කියනවා එලියා දැනටමත් පැමිණ සිටී. අන්න ස්වාමීන් වහන්සේ ස්නාවක ජුවාම්තුමා ගැන කියනවා එලියා දැනටමත් පැමිණ තියෙනවා. මිනිස්සු ඔහු තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා ඔහු නොහැඳින තමන් රිසිදේ ඔවුන්ට කළහ. එසේම ඔවුන් මනුෂ්‍ය පුත්‍රයාණන්ටද එලෙසම කරනු ඇතැයි ඔවුන්ට වදාළ සේක. මා ප්‍රේමවන්තේනි, ඔවුන් ස්නාවක ජුවාම්තුමාට මොනවද කළේ? ස්නාවක ජුවාම්තුමාව ඝාතනය කළා. ඒ විතරක් නෙමෙයි, එතුමාගේ ජීවිතය නැති කෙරුවා. ඒ ඉරණමම මනුෂ්‍ය පුත්‍රයාණන්ටද අත්වෙන බව අද පෙරනිමිති ප්‍රකාශ කරනවා. එසේනම් මිනිස්සු ස්නාවක ජුවාම්තුමාව ප්‍රතික්ෂේපයට ලක් කළා විතරක් නෙමෙයි, එතුමාව ඝාතනය කරන්නත් පෙරමුණා. ඒ ආකාරයෙන්ම මනුෂ්‍ය පුත්‍රයාටද ඒ යථාර්ථයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. අපි මොහොතකට අපි අපේ ජීවිත තුළට හැරිලා බලමු. මේකද මේ මනුෂ්‍ය ජීවිතය? මේකද මේ මනුෂ්‍යයන් වනු අපගේ ජීවිතය? හැමතිස්සෙම කෙනෙක්ව විනාශ කරන්නේ කොහොමද? හැමතිස්සෙම කෙනෙක්ගේ දියුණුවට අකුල් හෙලාගෙන, හැමතිස්සෙම කෙනෙක්ගේ ගමන නවත්තමින් කකුලෙන් අදින්න අද මිනිස්සු ගොඩාක් උත්සාහ කරන, මේ සමාජයේ ගොඩාක් ඒක තමයි කරන්නේ. ඒක සැබෑවා, ඒක යථාර්ථය. ඒක ප්‍රතික්ෂේප කරන්න ඔබට මට අපි කාටවත් කිසිම හැකියාවක් නැහැ. මා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ, මොකද ස්වාමීන් වහන්සේ අද එහෙනම් මේ ස්නාවක ජුවාම්තුමාට අත්තුණු ඉරණම වෙන කිසි කෙනෙකුට සිද්ධ නොවිය යුතු බව ප්‍රකාශ කරනවා. ඒ නිසාම තමයි මේ මනුෂ්‍ය පුත්‍රයාණන් මේ ගමනට යන්නේ. ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ඒක ජාතක ප්‍රියාදර පුත්‍රයාව මේ ගමන යන්නට පිටත් කරලා මේ මනුෂ්‍ය ලෝකයට එවන්නේ. මේ මනුෂ්‍ය පුත්‍රයා මේ ගමන යනවා. මනුෂ්‍ය පුත්‍රයාණන් දුක් විඳිනවා, මරණයටපත් වෙනවා. හැබැයි නැවත නැගිටිනවා, උත්ථානයක් ඇති වෙනවා.
අද දවසේදී උන්වහන්සේ ඒ පිළිබඳව අප හැම කෙනෙක්ටම සාක්ෂියක් දරනවා. ඔවුන්ගේ ජීවිත හරිම පුදුමයි. ස්වාමින් වහන්සේව දැක දැක ස්නාවක ජුවම්තුමාව දැක දැක ඔවුන් එලියාව බලාපොරොත්තු වෙනවා. ස්නාවක ජුවම්තුමා හරිදේ කතා කරලා නිවැරදි නිගමනවලට එළඹිලා ස්වාමින් වහන්සේ ඉදිරි සාක්ෂි දරුවා. එහෙනම් අපි හැම කෙනෙක්ම හොඳාකාරවම දන්නවා උන්වහන්සේගේ ජීවිතය කැප වුණ එඩිතර නිර්භීත ජීවිතයක් කියලා. මම ප්‍රේමවන්තේනි, ස්වාමීන් වහන්සේ එක්තරා ආකාරයකට අද අපි හැම කෙනෙක්ටම අනතුරු ඇඟවීමක් කරනවා. මොකක්ද? අපි අපේ ජීවිතය අපි හැම කෙනෙක්ම පරිස්සම් වෙන්න ඕනේ. ඒ මොකද දන්නවද? ස්වාමීන් වහන්සේ පවසන ආකාරයට අපිට අපේ ජීවිතේ අයිති නැති බව ඇත්ත. ඒත් අපේ ජීවිතේ වනසන්නට, විනාශ කරන්නට, නැති කරලා දාන්නට බොහෝ දෙනෙක් පෙරමං බලාගෙන ඉන්නවා. සත්‍ය කතා කරන, සත්‍ය තුල ජීවත් වෙන, සත්‍යට සාක්ෂි දරන, ඒ වගේම සත්‍ය මේ ලෝකයේ තුල ප්‍රචාරණය කරන හැම කෙනෙක්ටම අත්තුන ඉරණම තමයි මේ. එදා ස්නාවක ජුවම් මුනිතුමාට අත්තුන ඉරණමම තමයි ඒ හැම කෙනෙක්ටම අයිති වෙන්නේ. ඒක තමයි යථාර්ථය. අපි අපගේ ජීවිත සත්‍යවාදී නම් මේ අනාගත සිදුවීම් වලට අපට මුහුණ දෙීමට සිද්ධ වෙනවා. ඒක ඒකාන්තයි, ස්ථිරයි. උන්වහන්සේ අනාගත සිදුවීම් ගැනද අද අපි හැම කෙනෙක්ටම අනතුරු අඟවනවා. අපි මොහොතකට නතර වෙලා එක්තරා විදිහකට අපි කල්පනා කරලා බැලුවොත් ස්වාමින් වහන්සේ පවසන්නේ ඒ සත්‍ය වසන් කරන්නට අපි කිසි කෙනෙකුට හැකියාවක් නැහැ. මාදර සහෝදර සහෝදරියනි, උන්වහන්සේ හැම තිස්සෙම අපෙනුත් බලාපොරොත්තු වෙන්නේ, ඔබෙන් මගෙන් අපි හැම කෙනෙක්ගෙම බලාපොරොත්තු වන්නේ ඒ විදිහේ සත්‍යවාදී පිළිතුරක්. එදා ස්නාවක ජුවා මුනිතුමා පෙනී සිටියාසේ, එදා ස්නාවක ජුවා මුනිතුමා සත්‍ය ඉදිරියේ සාක්ෂියක් වුණාසේ, අපෙනුත් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම සාක්ෂියක් වෙන්නට. ඒ සත්‍ය ඉදිරියේ සත්‍යවාදී පිළිතුරක් දෙමින් සත්‍යට ගරු කරන පුද්ගලයෙක් වීම තමයි උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන එකම පිළිතුර. මා ආදර සහෝදර සහෝදරනි, අම්මේ තාත්තේ, දුවේ පුතේ, මොහොතකට අපි දැස් වසාගෙන අපි උන්වහන්සේ තුළ බද්ධ වෙමු. අපි සෑම කෙනෙක්ම අපේ දෑත් වැඳගෙන දැස් වසාගෙන උන්වහන්සේ සමග බද්ධ වෙලා අපි උන්වහන්සේට මේ විදියට කියමු. ස්වාමීනි, අපිට අපේ ජීවිතේ කවදාවත් ස්වාමින් වහන්සේට රවට්ටන්නට බෑ. එම නිසා අපි හැම කෙනෙක්ම මේ ස්වාමින් වහන්සේගේ මේ වචනය මෙනෙහි කරමින් යාඥා කරමු. උන්වහන්සේට කියමු මේ දුර්වලකම් ඒ මොකක්ද, මේ සත්‍ය දැක දැක ඒ අවබෝධ කරගන්නට බැරි ජීවිතයක් තමයි අපි මේ ගත කරන්නේ. උන්වහන්සේ කොච්චර අපිට පැවසුවත් ඒ උන්වහන්සේගේ වචනය අද අපට ඇහෙන්නේ නැති තත්වයකට අපි පත් වෙලා ඉන්නවා. ඒ නිසාම තමයි අද ජේසුස් වහන්සේ පෙන්වලා දුන්නේ මේ විනය දරය, මේ පරිසිවරු ස්නාවක ජුවම්තුමාට කළ දෙයම අද ඔබට මට සිත වෙන්නට පුළුවන් කියලා. උන්වහන්සේ අද අපිව මේ දේව වචනය තුල එඩිතර කරනවා. උන්වහන්සේ අද අපිට මේ ශුද්ධ වූ වචනේ ශක්තියක් දෙනවා, අපිව බලවන්ත කරනවා. උන්වහන්සේගේ ශක්තිය තුල මේ ජීවිත ගමන අපි ගමන් කරන්නට ඕනා.
එසේනම් නිවැරදිදේ සත්‍ය හරිදේ ප්‍රකාශ කරන්නට ඒ වගේම සත්‍යයට සාක්ෂියක් දරන අය ආරක්ෂා කරන්නට ඔවුන් සමග සිට ගන්නට අපි සෝදානම් වෙන්න ඕනා. එසේනම් ආදර ජේසුනි ස්වාමීන් වහන්සේට අපි අද යාඥා කරමු. ආදර මාතර සහෝදර සහෝදරෙනි අම්මේ තාත්තේ දුවේ පුතේ අපි ජේසුස් වහන්සේ ඉදිරියේ අපි අපගේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි අද දවසේදී අපි විවෘත වෙමු. අපගේ හදවත් අපි විවෘත කරගනිමු. අපි යාඥා කරමු මේ ජීවිතේ අපි ලබන සෑම අත්දැකීමක් තුළම ස්වාමීන් වහන්සේව සොයාගෙන යන්නට ඒ අත්දැකීමෙන්ම හැම හමුවීමක්ම සුභවාදී හමුවීමක් බවට පත් කරගන්නට අපි උන්වහන්සේගේ ශක්තිය ධෛර්යය ඉල්ලමු. අද දවසේදී අපි ස්වාමීන් වහන්සේට කියමු අපි හැම කෙනෙක්ම ආශිර්වාද කරන්නට කියලා. ඒ ආශිර්වාදය තුළ සත්‍ය අපේ ජීවිතේ ජීවත් කරවන්නට කියලා අන් අය සමග සුහදව ජීවත් වෙන්නට සහෝදර සම්බන්ධතා ශක්තිමත් කරගන්නට සත්‍යයට ගරු කරන යුක්තිය ඉදිරිපිට හිස නමන්නට උන්වහන්සේගෙන් අපි බලය ඉල්ලමු ශක්තිය ඉල්ලමු. අපි මේ මොහොතේදී ඉන්න විතනම අපි ඉන්න ආකාරයෙන්ම අපේ දෑස් වසාගෙන අපි උන්වහන්සේට අපගේ හදවත විවෘත කරමු. අපගේ ආත්මය විවෘත කරමු. ඒ බලයේ ශක්තියේ අපි පුරවන්නට කියලා අපගේ මේ පාපයෙන් අපි හිස් කරලා අපගේ ජීවිත අපගේ ආත්මය උන්වහන්සේගේ ඒ බලයෙන් පුරවන්නට කියලා ඒ බලය තුළින් ශක්තියේ ඒ සත්‍යයට ගරු කරන යුක්තිය සහ ඉදිරිපිට හිස නමන්නට උන්වහන්සේ අපෝ ශක්තිමත් කරන්න ආශිර්වාද කරන්න ජේසුනි අපෝ මෙහෙවන්න ජේසුනි අපව බලවන්ත කරන්න කියලා ඒ ධෛර්යය අපි ඉල්ලා සිටිමින් අද දවසේදී අපි උන්වහන්සේ ඉදිරිපිට මෙසේ දැහැන්ගත වෙමු. ඔබ සැමට ජේසු පිහිටයි.